sentir no tinc d'aquí si tinc ha de la guindina පළමුවන දේව ප්‍රකාශනය රාජාවලිය දෙවන පොතෙන් උපුටාගත් පාඨයකි. එක් දවසක් එලිෂා ශුනෙම් නම් දේශයට ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරත් කළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතිනි. ඇගේ පුරුෂයාට කතාකොට නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මිනිසියෙකු බව මට පෙනේ. අපි බිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසෙකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආකල එහි සිටින්න පුළුවන් ඇයි කීවාය. එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. එසේ වීනම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසීය. ගෙහාසි කතා කොට ඈට පුත්‍රයෙක් නැත. ඇගේ පුරුෂයාත් මහලුයැයි කිවේය. ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගසූ කල ඈ දොරකොඩ ළඟට ආවාය. එවිට ඔහු කතාකොට ලබන අවුරුද්දේ මේ කාලයේ පැමිණි විට ඔබ පුත්‍රයෙකු අතට ගන්නේහැයි කීය. ඈද නැත මාගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට කැප වූ මිනිසය ඔබේ දාසීට බොරු කියන්නට එපායයි කීවායි. දේව වචනය මෙසේය. සමිදුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නේමි. සමිදුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නේමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම ආසමින් තිරසර බව මම දනිමි. සමිදුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නේමි. සමිදුනි ගී ගයමින් ඔබ නමදින්නෝද. ඔබේ කරුණා ආලෝකය තුල හැසිරෙන්නෝද භාග්‍යවන්තයෝය. දවස පුරා ඔහු ඔබ අභියස ප්‍රීති ප්‍රමෝද වන්නෝය. ඔබේ දැහැමිකම ගැන විසසින් පසසන්නෝය. සමිදුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙනසේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙනසේක. සමිදුනි ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා
දුන්සේක ඊශ්‍රායල් වරුන්ගේ සුවිසුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන්සේක සමිදුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම දෙවන දේව ප්‍රකාශනය ශුදු පෞලතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාඩයකි. බෞතිස්ම ස්නාපණයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපණයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපණයෙන් අපිත් උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියනන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූසේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. අපි ක්‍රිස්තුන් වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාස කරමු. උත්තාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යලිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත්වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත්වන සේක. ඔබත් එසේම පාප විමුක්තියලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේව වචනය මෙසේය. සාමාන්‍ය සමයේ 13 වෙනි සතියට අපි අද පා තබනවා. සතියක කාලය පුරා දේව රැකවරණයේ ජීවත් වී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවත් වුණු අපි තවත් අලුත් සතියකට දෙවියන් වහන්සේගේ ආදරය අත්දකිමින් ජේසුස් වහන්සේව ප්‍රේම කරන්නට අපි උත්සාහ කරන්නා වූ සතියක් බවට මේ සතිය පුරා අපි ජීවත් වෙමු. ශුද්ධවර මතේතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්න මට සුදුසු නොවේ. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනි. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනි. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා එවූ තැනන් වහන්සේ පිළිගන්නේය. දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි. සත්පුරුෂයෙකු වන නිසා සත්පුරුෂයෙකු පිළිගන්නා සත්පුරුෂයෙකුගේ විපාකය ලබයි. මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුවද ඔහු ශ්‍රාවකයෙකු වෙන නිසා බොන්න ඇල්වතුරු කෝප්පයක්වත් යමෙක් දෙන්නේද? සැබවින්ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේය. සුවිශේෂ වාක්‍ය නම් එසේය. බීජය පොළවේ වැටි නොමැරුණොත් එය ජීවිතයක් හැටියට ගසක් හැටියට එන්නට බැහැ. ඒ බීජය පොළවේ වැටි ඒ බීජය මැරුණොත් විතරයි අලුත් ජීවිතයක් වෙන ගස දෙන්නට පුළුවන්. මාපියාදර සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණ කුරුසේ තමන් වහන්සේගේ ජීවිතය පූජා නොකර සිටියා නම් ඔබටත් මටත්
ගැලවීම ජීවිතය අත්පත් කරගන්නට බැරිව සිදු වෙනවා. ජෙසුස් වහන්සේ කුරුස ගත වී උන්වහන්සේගේ ජීවිතය පූජා කිරීම තුළින් අපට ගැලවීම උදා කර දෙනවා. ප්‍රාණ පරිත්‍යාගිවරුන් උන්වහන්සේලාගේ උන්ගේ ජීවිතය පූජා නොකර ආරක්ෂා කෙරුවා නම් ඔබටත් මටත් විශ්වාසය කියන ඒ ජීවිතය ලැබෙන්නේ නැහැ. අපේ විශ්වාසය අපිට ලැබුණේ ප්‍රාණ පරිත්‍යාගිවරුන් ජීවිතය පූජා කරපු නිසායි. අද සුපවතේදී පවා අපි දකිනවා සිය දිවි රැක ගන්නා ඒ නැති කර ගනි, මා නිසා සිය දිවි නැති කර ගන්නා ඒ රැක ගනි බව ජෙස් වහන්සේ අපිට පවසනවා. අපේ ජීවිතයේ අපිට වටිනවයි කියන හැඟීම තුළින් ජීවත් නොවි ජේසුස් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතය පූජා කරන්නට, අපේ විශ්වාසය වෙනුවෙන්, කතෝලික විශ්වාසය වෙනුවෙන් අපි ජීවත් වෙන්නට උත්සාහ කරද්දී අපේ ජීවිතය අපිට ලැබෙන බව අපිට අද දවසේදී ජේසුස් වහන්සේ පොරොන්දු වෙනවා. සිය දිවි රැක ගන්නා ඒ නැති කර ගනි. අපි ජීවිතය ආරක්ෂා කරන්නට උත්සාහ කෙරුවොත් අපිට ඒ ජීවිතය නැති වෙන බවත්, ජේසුස් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේ විශ්වාසය තුළ ජීවත් වීම වෙනුවෙන් අපේ ජීවිතය අපි පරිත්‍යාග කිරීම තුළින් අපිට සදාතන ජීවිතය ලැබෙන බවත්, සදාතන ජීවිතය උරුම කරගන්නට පුළුවන් බවත් ජේසුස් වහන්සේ අද දවසේදී අපිට මතක් කර දෙනවා. එනම් අපි ආදර සහෝදර සහෝදරීනි, අපි කොයි ආකාරයේ ජීවිතයක් ගත කරනවාද? අපි අපේ ජීවිතය ආරක්ෂා කරන්නට අපි උත්සාහ කරනවාද? එහෙම නැත්නම් ජේසුස් වහන්සේ වෙනුවෙන්, කතෝලික විශ්වාසය වෙනුවෙන්, ජේසුස් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් තුළ ජීවත් වෙන ජනතාවක් හැටියට අපේ ජීවිතය පවා පූජා කරන්නට, අපේ ජීවිතය ආරක්ෂා නොකර ජේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට උත්සාහ කරන ජනතාවක් හැටියට අපි ජීවත් වෙනවාද කියන දේ පිළිබඳව අද දවසේදී අපි මෙනෙහි කරමු. ඔබට ජේසු පිහිටයි.